කොරෝනා හෙවත් COVID-19 රෝගයේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව 2020 මාර්තු 31 වන දින මධ්‍යාහ්න 12 වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකසන ලද වාර්තාව මෙසේය. මීට ඉහතදී 2020 මාර්තු 24 හා 27 වන දිනයන්හිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ කොරෝනා රෝගයේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවන්ට වැඩිමනත් වශයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පැතිරීම පිළිබඳ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 3A මට්ටමේ හෙවත් නිවේශාශ්‍රිත රෝග සමූහයන් යන කාණ්ඩ අයත් සිටින අතර 3B තත්ත්වයට හෙවත් ගම හෝ නගරය තුළ කුඩා රෝගී කණ්ඩායම් සමූහ කාණ්ඩයට හෝ 4 හෙවත් රෝගය සමාජ තුළ පැතිරීමේ අවස්ථාව යන මට්ටමට ඇතුළු වීමට දැඩි අවධානමක් මේ වන විට මතුව ඇත. දැනට සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව මේ මොහොතේ ගත හැකි සියලුම දැඩි ක්‍රියාමාර්ගය හා උග්‍ර ප්‍රතිචාර හරහා කොරෝනා රෝග ව්‍යාප්තිය මර්ධනය කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සමාජික රටවල්වලට දැඩි ලෙස අවවාද කරයි. ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කළ හැකි එවන් පියවර ගණනාවකි. 1. 80%කට වඩා වැඩි සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීම. මේ වන විට පවතින තත්ත්වය අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණ මට්ටම් 3ක් පවතින බව පෙනී යයි. ඒ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගර සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිය. එනම් ඉතා සතුටුදායකය. B. දැඩි අවදානම් කලාප ලෙස සලකා ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශ සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිය. එනම් සතුටුදායකය. C. තාවකාලික පියවරක් ලෙස ඇඳිරි නීතිය විටින් විට ඉවත් කරන ප්‍රදේශ සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටේ. ඉතා දුර්වල මෙන්ම භයානක තත්ත්වයකි. සමාජ දුරස්ථකරණය 80%කට වැඩි මට්ටමේ පවත්වා ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ඒකාකාරී ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව අපි නිර්දේශ කරමු. ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීම. බැංකු කටයුතු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟාවන ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම. විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්වීම. දිස්ත්‍රික් අතර සංචරණ හැකිතාක් දුරට අවම කිරීම. රෝග ව්‍යාප්තිය රටපුරා සිදු කළ හැකි පරිදි ජනතාව එක් රැස්වන අධ්‍යයනතුරුදායක ස්ථාන හෙවත් හොට්ස්පොට්ස් පිළිබඳ දැඩි තීන්දු තීරණවලට එළඹීම. උදාහරණ ලෙස ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන, ධීවර වරායන්, මැනින් වෙළඳ පොළ ඇතුළු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන, තේ කර්මාන්ත ශාලා සැලකිය හැක. 2. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව සම්බන්ධ නිරන්තර අවධානය යොමු කිරීම. උදාහරණ නිවැරදිව අත්සේදීම. මීට අමතරව පොදු ජනතාව විසින් මුඛාවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හරහා දැනට ශ්‍රී ලංකාව සිටින 3A සිට 3B හෝ 4 වැනි මට්ටම දක්වා රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි බව විශේෂඥයන් පෙන්වා දෙයි. ඒ අනුව මේ පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් ඇඳවිය යුතු බව අප මේ වන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇත. 3. රෝහල් පද්ධතිය තුළ ධාරිතාව ඉහළ නැංවීම. ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවධියට ඇතුළු වුවහොත් ඒ සඳහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ භෞතික සම්පත්. ඒ සඳහා දැඩි සත්කාරයකක ඇඳන් ප්‍රමාණය වැඩි කරගත යුතුය. ඒ සඳහා දැනටමත් අප විසින් විස්තරාත්මක යෝජනාවලියක් සෞඛ්‍ය බලධාරීන්ට යොමු කර තිබුණද තවමත් ඒ සඳහා සතුටුදායක ප්‍රතිචාර ලැබී නොතිබීම කනගාටුදායකය. ලෝකයේ පුරා අධ්‍යක්ෂ අධ්‍යයනය කිරීමේදී රෝග ප්‍රතිකාර සේවාවන් වඩාත් ප්‍රශස්ත ලෙස ලබා දීම සඳහා කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙනී යයි. මේ වන විටත් එලෙසින් හඳුනාගත් රෝහල් කිහිපයක් ඇතත් අධිවසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා ඒවා ධාරිතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත. ඒ අනුව මේ සඳහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල අපි යෝජනා කරමු. ඒ සඳහා වන යෝජනා මේ වන විටත් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් වෙත යොමු කර ඇත. B. මානව සම්පත්. මානව සම්පත් ධාරිතාව ඉහළ මට්ටමක තබා ගැනීම ඉතා වැදගත්ය. එහිදී වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමට සිදුවුවහොත් හෝ ඒ අයට රෝගය වැළඳුනහොත් මානව සම්පත් ධාරිතාව අසාමාන්‍ය ලෙස අඩුවනු ඇත. එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ අඛණ්ඩව සැපයීම ඉතා වැදගත් වෙයි. පසුගිය දින කීපය තුළ ඇතැම් රෝගීන් සත්‍යවසන් කිරීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස රෝහල් 4ක වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමු කර ඇතැම් එකක සම්පූර්ණයෙන්ම වසා දැමීමට අද වෙන විට සිදුව ඇත. උදාහරණ මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කළුබෝවිල, රාගමහාද සොයිසා රෝහල වැනි රෝහල්. ඒ අනුව ඉදිරියේදී රෝගීන් රෝහලට පැමිණෙන විට ඒ අයට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් නිර්මාණය වීමට නියමිතය. 4. රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් හෙවත් ස්පර්ශකයන් හඳුනාගෙන ඒ
AI නිරෝධායනයට ලක් කිරීම. මෙහිදී අවම වශයෙන් 80%කට වඩා වැඩි ස්පර්ශකයන් පිරිසක් නිරෝධායනයට ලක්වීම ඉදිරි රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. 5. කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් වඩාත් පුළුල් කිරීම. කොරෝනා රෝගීන්ගෙන් 80%කට පමණ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වයි. එබැවින් ස්පර්ශකයන් හඳුනාගත්තද රෝගීන් හඳුනා ගැනීම මගහැරීමට ඉඩ ඇත. එමෙන්ම හඳුනා ගන්නා සියලු ස්පර්ශකයන් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු නොවේ. ප්‍රතිදේහ හඳුනා ගැනීමේ පරීක්ෂණ මගින් කෙටි කාලයක් තුළ එනම් විනාඩි 15කින් පමණ රෝගීන් තහවුරු කිරීමේ පරීක්ෂණ ක්‍රමවේද හෙවත් රැපිඩ් ටෙස්ට් කිහිපයක් මේ වන විට ලොව පුරා විවිධ රටවල හඳුන්වා දී ඇත. එම ක්‍රමවේදයන් අප රට තුළටද හඳුන්වා දීමට ඇති හැකියාව වහා සොයා බැලිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වන විට නිර්දේශ කරන පරිදි සැක කටයුතු සියලු දෙනා පරීක්ෂාවන්ට ලක්කොට රෝගය වැළඳී ඇතැයි තහවුරු වන සියලු දෙනා සමාජයේ වෙන් කිරීම ඉදිරි රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණික කමිටුවේදී දැනට ඇතැම් රටවල හඳුන්වා දී ඇති රැපිඩ් ටෙස්ට් ලංකාවට හඳුන්වා දීමේ හැකියාව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. All countries must take a comprehensive approach, but the most effective way to prevent infections and save lives is breaking the chains of transmission. And to do that, you must test and isolate. You cannot fight a fire blindfolded, and we cannot stop this pandemic if we don't know who is infected. We have a simple message for all countries: test, test, test. Test every suspected case. If they test positive, isolate them and find out who they have been in close contact with up to 2 days before they developed symptoms, and test those people too. Every day, more tests are being produced to meet the global demand. WHO has shipped almost 1.5 million tests to 120 countries. We're working with companies to increase the availability of tests for those most in need. WHO advises that all confirmed cases, even mild cases, should be isolated in health facilities to prevent transmission and provide adequate care. 6. රෝග ප්‍රතිකාර සඳහා සුවිශේෂිත ඖෂධ හඳුනා ගැනීම. මේ වන විට ලෝකයේ පුරා මේ පිළිබඳව විවිධ පරීක්ෂණ සිදුවෙමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව හා ජනාධිපති කාර්යසාධක බලකායේ පර්යේෂණ කණ්ඩායම් මේ පිළිබඳව අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාව තුළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය භාවිත කිරීම මේ වන විට ආරම්භ වී ඇත. රෝග ප්‍රතිකාරයක් ලෙස ඇවිගන් නම් ප්‍රතිවෛරස කාණ්ඩයේ ඖෂධය භාවිත කිරීම පිළිබඳ ජපානය තුළ කතාබහක් ඇති වුවද අද වන විට විශේෂඥයන් තහවුරු කරනුයේ එම ඖෂධය කොරෝනා රෝග තත්ත්වයට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බවයි. 7. ගුවන් තොටුපළ හා වරායන් වසා දැමීම මගින් ගෝලීය වසංගත තත්ත්වය තුළ නව රෝගීන් වෙනත් රටවලින් ලංකාවට පැමිණීම මේ වන විට නවතා දමා ඇත. පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වන තුරු කිසිසේත්ම ගුවන් තොටුපළ හා වරායන් විවෘත නොකළ යුතු බවට අපි නිර්දේශ කරමු. වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනටගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තාවීම අප්‍රේල් මස අවසානය දක්වා සිදුවිය හැක. රෝහල් පද්ධතියේ උපරිම ධාරිතාව කරා ළඟා නොවී COVID-19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරීම අප විසින් ඉහත පෙන්වා දී ඇති කරුණු තවදුරටත් ප්‍රමාද නොකොට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බව අවධාරණය කරමු.